එසල් රොප්ෂිපින් චැනල් එකට එකතුන හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා රොප්ෂිපින් කරන අය වෙන්නත් පුළුවන්, රොප්ෂිපින් නොකරන අය වෙන්නත් පුළුවන්. ඒ හැම කෙනෙක්ටම මේ චැනල් එක තුළින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් රොප්ෂිපින් පිළිබඳව. ඒ වගේම ඔන්ලයින් මනී ගැන, ඔන්ලයින් අනින් ගැන ඉගෙන ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම රොප්ෂිපින් ගැන තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ චැනල් එකක් හදන්න හේතුව තමයි ලංකාවේ ගොඩක් පිරිසක් ඉන්න රොප්ෂිපින් පිළිබඳ උනන්දු දක්වන. ඒ වෙනුවෙන්ම තමයි මේ චැනල් එක නිර්මාණය වුණේ. ඒක කෙටි දවස් ගානකින් ලොකු සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයකට එකතුව තියෙනවා. ඒ තරම් උනන්දුවක් කියලා ඉන්නවා කියලා හොඳටම තේරුණා. ඒ වගේම තව දෙයක් තමයි මුදලට විකිනන හැම දෙයක්ම අතර අමිලේ දෙයක් දෙන්න හිතුවේ මේ ලංකාවේ උනන්දුවක් කියන බොහෝ පිරිසක් ඉන්න නිසා. දැන් කතා කරමු මේ චැනල් එකෙන් මොනවද අපි ඉගෙන ගන්න ඔයාලට දෙන්නේ, මොනවද ඔයාලට දැනගන්න හම්බෙන්නේ කියන එක. ඩ්‍රොප්ෂිපින් කරන ඕනම කෙනෙක්ට මුලින් ගැටලු ගොඩක් මතු වෙනවා. හරියට ඉදවල් කරේ නැත්නම් කවුන්ට් සස්පෙන්ඩ් වෙන්න පුළුවන්. කවුන්ට් එක කවුන්ටර් බාරයකට වගේ බ්ලොක් වෙන්න පුළුවන්. අනිත් වගේ ගැටලු ගොඩක් තියෙනවා. හරි, එතකොට ඒ දේවල් හරියට කරන් යන්නේ කොහොමද කියන එක අපි කියලා දෙනවා. ට්‍රික්ස් දෙනවා. ඒ ට්‍රික්ස් වලින් ඔය හරියටම කොහොමද කරන්න කියන එක අපි මෙතනදී කියලා දෙනවා අපිට. හරි, අපි එතකොට කතා කරන්න තීරණය කරලා දෙනවා මේකේ ඩ්‍රොප්ෂිපින් කරන කෙනෙක්ට මූලිකම අවශ්‍ය දෙයක් තමයි ෆීඩ්බැක්. ෆීඩ්බැක් තිබුණොත් තමයි එයාට සේල්ස් එන්නේ කියන එක. ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි. ෆීඩ්බැක් හතරක් පහක් තියෙන අයට සේල්ස් වෙනවා. එහෙම ගැටලුවක් නැහැ. ඔයාලට ෆීඩ්බැක්ස් ටිකක් වැඩියෙන් තියෙනකොට එතකොට ඕනම කෙනෙක් අපි වුණත් අලියකට ගිහිල්ලා හෝ eBay එකට ගිහිල්ලා වල් අපේ එකමයක් බයි කරද්දී අපි ෆීඩ්බැක් කොච්චර දෙනවද කියලා බලනවානේ. බලන්න දෙන්නේ නැහැනේ. එතකොට ඒ ෆීඩ්බැක් ප්‍රමාණයක් අපි හදාගන්න ඕනේ. ඒක හරි විදිහට කොහොමද හදාගන්නේ අන්නේ දේ ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ගොඩක් ඉස්සර ඉඳලා ගොඩක් කට්ටිය කරේ PDF සෙල් කරලා තමයි ඔයාලගේ ওই ෆීඩ්බැක් කියන එක හදාගත්තේ. ගොඩක් තැන්වල කියලා දෙන්නේ PDF සෙල් කරලා ඉවරලා ෆීඩ්බැක් හදාගන්න ගැන තමයි කියලා දෙන්නේ. එතකොට ওই ෆීඩ්බැක්ස් හදාගන්න PDF සෙල් කරපු කාලයක් තිබුණා කට්ටිය. ඒ කාලයක් PDF සෙල් කරලා eBay එකෙන් එක නතර කරලා දෙන්නේ දැනට. PDF ලිස්ට් කරන්න දෙන්නේ නැහැ. අලුතෙන් සෙල්ින් account එකක් හදපු ගමන් PDF ලිස්ට් කරන්න දෙන්නේ නැහැ. account එක බ්ලොක් වෙන්න උනත් පුළුවන්. හරි, එතකොට ඒ වෙනුවෙන් අපි මොකද්ද කරන්නේ? ඒ වෙනුවෙන් අපිට කරන්න තියෙන්නේ virtual item එකක් list කරන එක තමයි කරන්න තියෙන්නේ. virtual item එකක් කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි හිතමු පොඩි jewelry එකක්, ring එකක්, ඒ වගේ පොඩි toy එකක්. ඒ වගේ item එකක් තමයි අපි list කරලා ඉවර වෙලා feedback සදාගන්න භාවිත කරන්න වෙන්නේ. එතකොට ඒ විදිහටත් අපිට feedback අපිට earn කරන්න පුළුවන්. ඇයිටම් එකක් පොඩි ඇයිටම් එකක් ලිස්ට් කරලා සතරුණ මේක වගේ වටිනාකමක් තියෙන ඇයිටම් එකක් ලිස්ට් කරලා අපිට ඒක සෙල් කරගෙන අපිට ෆීඩ්බැක් හදාගන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි අපි කොහොමද ඇයිටම් එකක් බයි කරලා ඉවරලා ෆීඩ්බැක් හදාගන්නේ. ඇයිටම් එකක් බයි කරලා ෆීඩ්බැක් හදාගන්න නම් අපිට ඔප්ෂන් කියලා තියෙනවා. ඔප්ෂන් වලින් අපිට බයි කරන්න පුළුවන්. ඔප්ෂන් දාලා තියෙනේ වගේ බයි කරනවා කියන්නේ ඔප්ෂන් කියන්නේ බිඩ් කරන. වෙන්දේසි වලට දාලා තියෙනවා ඇයිටම්ස්. අපි හිතමුකෝ ඒ ඇයිටම් එක පටන් ගන්න 799 කියලා. එතකොට අපිට බිඩ් එක ඊළඟට දාන්න පුළුවන් ඩොලර් 1යි කියලා. අන්න ඒ විදිහට බිඩ් දාන ප්‍රමාණය තියෙනවා. එතන amount එක පෙන්නනවා. 799 තිබ්බනම් ඊළඟ බිඩ් එක කියන්නේ වැටෙන්නේ කියන එක. ඒ විදිහට තමයි බිඩ් එක දාන්න තියෙන්නේ. ඒ බිඩ් එක අපි වින් කරොත් එන්නේ ඒ ගානට අපිට ඇයිටම් එක හම්බ වෙනවා. අපිට බයි කරලා ගන්න පුළුවන්. එතකොට ඒ කස්ටමර් අපි කස්ටම කෙනෙක් විදිහට තමයි එයා බල්ලේ වරේලා අපිට ෆීඩ්බැක් එකක් දෙනවා ඉක්මනටම. අපිට ඕනනම් ෆීඩ්බැක් එක මගේ ෆීඩ්බැක් එක දෙන්න කියලා ඉල්ලන්නත් පුළුවන්. ඒ අපි බය කෙනෙක් විදිහට තමයි සෙල්ලගෙන් ඉල්ලන්නේ. හැබැයි අපි සෙල්ලර් කෙනෙක් වෙලා බයගෙන් අපිට ඉල්ලන්න බෑ. මගේ ෆීඩ්බැක් එක දෙන්න කියලා ඉල්ලන්න බෑ. eBay එකෙන් අපිව කෙලින්ම අල්ල ගන්නවා. මොකක්ද ඒ කරේ? ඒව තහනම් වැඩ. ඒව කරන්න බෑ. ඊට පස්සේ තමයි කතා කරන්න තියෙන අපිට මේ ෆීඩ්බැක්ස් හරි විදිහට කොහොමද අපි ගන්නේ? හොඳ ෆීඩ්බැක් ප්‍රමාණයක් ගන්නේ කොහොමද?
මංර කලින්ගේ විදියට ඔක්ෂන් මගින් බිඩ් කරන ඒ ක්‍රියාවලිය මගින් සාමාන්‍යයෙන් ඩොලර් පහක් අපි වියදම් කළොත් අපිට අයිටම්ස් 10ක් 15ක් වගේ බයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆීඩ්බැක්ස් අඩුම 10ක්වත් අපිට හදා ගන්න පුළුවන්. හරි. එතකොට ඒක කරන විදිය අපි ඔයාලට ඉස්සරහට කියලා දෙන්න කොහොමද ඔක්ෂන් එකක් අපි හරි විදියට හදාගන්නේ. ඔක්ෂන් එකක් කොහොමද අපි හරි විදියට හදාගත්තට පස්සේ ඒ ඔක්ෂන් එකෙන් වින් කරගන්නේ. ඒ වගේම අපි ඔක්ෂන් එකක් තියෙන දාලා තියෙන ඔක්ෂන් එකක් කොහොමද අපි ඒක බයි කරන්නේ. අන්නද කියන දේවල් ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තව දෙයක් තමයි eBay selling account එකක් පටන් ගත්ත මුලවදියේදී මොනවද ඒ account එකේ අපේ mainly කරන්න තියෙන දේවල්. ඒ කියන්නේ mainly කරන්න තියෙන දේවල් කිව්වේ buyers ලා කොහොමද අපේ store එකට ගෙන්නගන්නේ? අපේ කඩේට කොහොමද buyers ලා අපේ කඩේට ගෙන්නගන්නේ? මෙච්චර ලක්ෂ සංඛ්‍යාත stores ගොඩාක් තියෙනකොට eBay එකේ අපේ කඩේට කොහොමද buyers ලා ගෙන්නගන්නේ? එකට වෙන්න ඕනේ ඔයාගේ කඩේ ඔයාගේ ස්ටෝර් එක විශේෂ වෙන්න ඕනේ. يعني තව කෙනෙක්ගේ ස්ටෝර් එකකට වඩා ඔයාගේ ස්ටෝර් එක විශේෂ වෙන්න ඕනේ. එහෙම විශේෂත්වයක් තිබ්බොත් තමයි තවත් කෙනෙක් ඔයාගේ ස්ටෝර් එකට ඇවිල්ලා බලන්නේ. එහෙම නැත්නම් ඔයාගේ නෝමල්ම සාමාන්‍ය විදියට යනවන ස්ටෝර් එක කවුරුත් ඇවිල්ලා බලන්නේ නැහැ. හරි. ඒකට මේ දේවල් ටික අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය ප්‍රධාන වශයෙන්ම ඔයාගේ ස්ටෝර් එකේ නම. නම ඇට්‍රැක්ටිව් වෙන්න ඕනේ. ගල මතක හිටින්න ඕනේ. එයාට ඉක්මනට කියවගන්න පුළුවන් වෙන්න ඕනේ ස්ටෝරි එකේ නම. අන්න ඒ වගේ දෙයක් තිබුණොත් එයාට මතක තියනවාගේ ස්ටෝරි එක. ඔයගින් බයි කරාම එයාට කවදා හරි තව කෙනෙක්ටවත් කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඔයගේ ස්ටෝරි එකේ නම දැකයි. මේ වගේ අවස්ථා තියෙනවා. එතකොට ස්ටෝරි එකේ ඔයගේ ප්‍රොෆයිල් ඉමේජ් එකක් දාන්න. හොඳ ඉමේජ් එකක් හදලා දාන්න. ඒ වගේම කව ඉමේජ් එකකුත් හදන්න. ලස්සන කව ඉමේජ් එකකුත් හදලා දාන්න. තව දෙයක් තමයි ලිස්ට් කරන අයිටම් වල ෆස්ට් ඉමේජ් එක ක්වොලිටි එකක් දාන්න. ඇස් දෙක දැක්ක ගමන්ම මේ අයිටම් එක ක්ලික් කරලා බලන්න ඕනේ කියන එක අන්නේ දැනට එන විදිහට ඉමේජ් එකක් හදාගන්න. හරි. ඊළඟ එක තමයි අයිටම් එකේ ටයිටල් එක. අයිටම් එකේ ටයිටල් එක තමයි ප්‍රධාන වෙන්නේ බය සර්ච් කරනකොට. අපි දාලා තියෙන ලිස්ට් කරලා දෙන අයිටම් එක එයා සර්ච් කරනකොට අන්න ওই ටයිටල් එක ප්‍රධාන වෙන්න ඕනේ. ඒ කට්ටිය හොයන විදිය අනුව තමයි අපි හදාගන්න ඕනේ. ඊළඟ දේ තමයි කීවර්ඩ්. කීවර්ඩ් එක එකදලා තිබ්බේ නැත්තම් එයාලා සර්ච් කරනකොට අපේ එක අප් වෙලා උඩට එන්නේ නැහැ. හරි. ඊළඟ දේ තමයි අයිටම් එක අපි ලිස්ට් කරන අයිටම් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක. ඩිස්ක්‍රිප්ෂන් එකත් හරියට හරි විදියට හදාගත්තා අන්න ඒකත් අප් වෙලා උඩට ඔයගෙ එක පෙන්වන්න ගන්නවා. ওই දේවල් ටික හරි විදියට කරලා තිබ්බොත් සේල්ස් කෙනෙක් නම් නත්ත ගන්න බෑ. තවදයක් තමයි මේ දේ සේල්ස් වෙනවා කියලා කිව්වහම අලුතෙන් ස්ටෝර් එකක් පටන් ගත්ත කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාස දෙක තුනක් කාලයක්වත් යනවා ඔයාගේ eBay ස්ටෝර් එක eBay කේ රෑන්ක් වෙලා උඩට එන්න. මේ කාලය ඇතුළත කරන්න දෙන හොඳම දේ තමයි eBay කේ ස්ටෝර් එකක් නිවැරදි ආකාරයට පවත්වාගෙන යන විදිය ගැන ඉගෙන ගන්න එක තමයි. හොඳම දේ අන්නේ දේ හිමින් යන්න ඕනේ. ගමන අපි හිමින් ගියොත් තමයි සාර්ථක විදියට අපිට මේ ගමන සෑහෙන කාලයක් අවුරුදු ගාණක් වුණත් අපිට කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ෂෝට් කට් වලින් යන්න ගියොත් eBay අපි අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් account එක suspend කරලා දානවා. අපිට ආයෙත් මුලේ ඉඳලා account හදාගෙන ආයෙත් නෝනේ මුලේ ඉඳලා. එහෙම කරගන්න නැතුව අපි හිමීට ගියොත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ දේවල් හරියට ඔළුවට ගන්න. ඉක්මන් කරලා යන්න එපා. ෂෝට් කට් ගන්න එපා. හරි විදියට හිමීට යන්න try කරන්න. අපි කියලා දෙන කරන්න ඕනේ ඒ විදියට හරි විදියට කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අය විතරක් අපේ මේ වීඩියෝ channel එකේ ඉන්න එම් බැරි අය ඉන්නවනම් ඉක්මනට සල්ලි හොනා ඉන්නවනම් වෙන channel එකකින් try කරලා බලන්න. එහෙම කියන්න හේතුව ඔයාලට ඉතින් තරහකට නෙවෙයි. මම කැමති නැහැ කාගත් account එකක් suspend වෙලා ආයෙත් අලුත් account එකක් open කරගෙන යන්න. වැඩක් කරන් යන්න පුළුවන් විදියට ඉමේල් කරන් යන්න ඔයාලේ කාලේ මාසය අපරාදේ ඔයගේ ෂෝට් කට් වලට ගියොත්. හරි. ඊළඟ දේ තමයි මේ ඩ්‍රොප් ෂිපින් කරනකොට ඔයාලට මතුවෙන ගැටලු තියෙනවා ගොඩක්. ඒ මතුවලා තියෙන ගැටලු ඔයාලට මේ channel එකේ ඉස්සරහට එන වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන් මොනවද තියෙන ඔයාලට එන ගැටලු. ඒ ගැටලු වලට මොනවද ආවද දැන් මොනේ solution.
අන්නේ දේවල් ගැන අපි ඉස්සරහට වීඩියෝස් වලින් කතා කරනවා. එතකොට අපේ page එකට like එකක් දාලා අපේ page එකට message එකක් දාලා ඉවරලා ඔයාලට ඔයාලට ගැටලු තියෙනවා නම් මොනවා හරි අහන්න පුළුවන්. comment කරන්න මේ වීඩියෝ එකට මොනවා හරි ඔයාලට තියෙන ගැටලු කියන එක ඒවට solutions අපි දෙනවා. ඔයාලට තියෙන දැනගන්න මොනවා හරි තියෙනවා නම් comment කරන්න මේ දේ ගැන කරන්න වීඩියෝ එකක් මේ දේ ගැන කරන්න වීඩියෝ එකක් අපි දැනගන්න අවශ්‍ය මේ දේ ගැන කියලා අපි මේ දේ ගැන ඔයාලට කියලා දෙනවා. එහෙනම් comment කරලා ඉවරලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ මොකක්ද ඔයාලගේ තීරණේ ඔයාලට අදහස මොකක්ද අපි කියලා දෙන විදිහ හොඳ නැද්ද මොනවාද හොඳ දේවල් හොඳ නරක හැමදේම කියන්න. ඒ වගේම අපි channel එක SL dropshipping channel එකත් subscribe කරන්න bell icon එක click කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. හැම දිනාටම good luck ජය වේවා.